සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවා කිහිපයක් පසුගිය දින කිහිපයේ සිටම ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද දිනේද කොළඹට පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා පවසන්නේ. විශේෂයෙන්ම පිටපළාත්වල සිට කොළඹට පැමිණෙන බස් රථ වැඩිපුර අපි යොදවලා තියෙනවා. ඊයේ දිනේත් අපි නිරීක්ෂණය කරුවා පිටපළාත්වලින් වැඩිපුර මගින් ප්‍රමාණයක් සිටිනවා කොළඹට එන්නේ. ඒ අනුව අපි බස් රථ යෙදුවා. ඊයේ අපි නිරීක්ෂණය කළ වැඩිපුර මාතර සහ ගාල්ල ප්‍රදේශවලින්, නුවර බදුල්ල වැනි ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන මගින් අද දිනේත් අපි අපේක්ෂා කරනවා මගින් වැඩි පිරිසක් ඉඳී කියලා. ඒ වගේම කොළඹ සිට පිටපළාත්වලට යන සාමාන්‍ය සේවාවන් ටිකත් අපි අද දිනේ ක්‍රියාත්මක කරනවා. අපි ඊයේ දිනේ විශේෂයෙන්ම නිරීක්ෂණය කර වැඩිපුර මගින් අධිවේගී මාර්ගයේ මාතර සහ ගාල්ල ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මගින් හිටියා. මගින්ගේ අවශ්‍යතාවය අනුව හැකිතරම් බස් රථ යොදවලා විශේෂයෙන්ම කොළඹ තිබෙන බස් රථත් අපි දිවේගී මාර්ගය හරහා හිස් බස් රථ පවා මාතර ගාල්ල ප්‍රදේශවලට යවලා එහි ඉන්න මගින්ව කොළඹට ගේන්න අධිවේගී මාර්ගය ඔස්සේ කටයුතු කරනවා. මෙට අමතරව සාමාන්‍ය කාර්යාල දුම්රිය සේවාවලට අමතරව විශේෂ දුරගමන් සේවාද අද දිනේත් ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළේ. අද දවසේ සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය සහ දුරගමන් දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව සියලුම පිටපළාත්වල සිට කොළඹට පැමිණෙන සියලුම මගී ජනතාව වෙනුවෙන් සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය සහ දුරගමන් දුම්රිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් බස් රථ සහ දුම්රිය නොමැති වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනතාව දුෂ්කරතාවයට පත්ව තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.